ගණන තුනක සිට කොළ හකුල දළඹවාගේ හානිය ඉතාමත් ආර්ථික හානිදායක මට්ටමින් විවිධ ප්‍රදේශවලින් විවිධ ගොයි මහත්තරුන්ගේ ශේෂත්‍රවලින් වාර්තා වෙනවා. ඇත්තටම මේ තත්ත්වය මෙහෙම වෙන්ඩ බලපාන හේතුකාරණා ගැන කතා කිරීම මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ තත්ත්වය පාලනය කර ගැනීමට. පහුගිය කන්න ගැන කතා කරද්දී අපි දකින ප්‍රධාන කාරණයක් වෙනවා කන්නේ අක්‍රමවත් බවක් තියෙනවා. කන්නේ වගාව ආරම්භ වෙන්නේ විවිධ කාල පරාසවලදී. මෙන්න මේ තත්ත්වය මේ පලිබෝධකයන්ට වඩාත් හිතකර බවක් තියෙනවා. ඒ වගේම අපේ ගොයි මහත්තුරු අතින් අර මූලික බින්සැකසීම, නිවැරදි ක්‍රමයට බින්සැකසීම කියන කාරණය යම් විදිහකින් අමතක වෙලාදෝ ගිලිහි ගියපු බවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනස් වීමත් එක්කම අපේ මුල් අවස්ථාව වෙනවා පැලමැක්කාගේ හානිය වීවගාවට. ඒකත් ඉතාමත්ම වැඩි මට්ටමින් වාර්තා වෙනවා. මෙන්න මේ පැලමැක්කා මර්ධනය කිරීම සඳහා අපේ ගොයි මහත්තුරු වඩාත්ම භාවිතා කරන ක්‍රමය විදිහට ඔවුන් යොදාගන්නේ කෘමිනාශක යෙදීම. මෙන්න මේ කෘමිනාශක ගොයමේ මුල් කාලය තුළ යෙදීමෙන් මේකේ තියෙන සමතුලිතතාවය, එහෙම නැත්නම් ගොයි මහත්තුරුන්ට හිතකර අපේ පලිබෝධකයෝ මත යැපෙන අපේ හොඳ සත්තු ටික, එහෙම නැත්නම් ගොවියට උදව් කරන සත්තු ටික මැරිලා යනවා. මෙන්න මේකෙන් ඇතිවන අයහපත් තත්ත්වයක් විදිහට තමයි එතනින් පස්සේ ගොඩක් පලිබෝධ හානි වැඩි වෙලා යන්න හේතු වෙනවා. ඒ වගේම අපි තවත් නිරීක්ෂණය කරපු තත්ත්වයක් තමයි යූරියා පොහොර භාවිතය. යූරියා පොහොර භාවිතය ගොඩාක් විට අවශ්‍යතාවය මතම යොදන අවස්ථා අඩුයි. ඒක ඒකාකාරීව හැම ශේෂ්ත්‍රයකටම අර නිවැරදිව අවශ්‍යතාවය හඳුනා නොගෙන යූරියා පොහොර භාවිතය තුළ පොහොර වැඩිවීමත් එක්ක ගහ අධික ලෙස මාංශල වෙලා මෘදුභාවයට පත් වෙලා පලිබෝධ හානි වැඩි වෙන තත්ත්වයට පත් වෙන්නේ ඒක එක් හේතු කාරණාවක් වෙනවා. පනාත ඇලවේලි හෙලිපෙහෙලි කිරීම, එහෙම නැත්නම් පලිබෝධකයන්ට තියෙන ධාරක ශාක ඉවත් කිරීම, නියර හොඳට රැහැලා හොඳින් පටන් ගන්න එක ගොඩක් වෙලාවට අඩු බවක් තියෙනවා. ඒ වගේම යායක් විදිහට එකවර වගා කිරීමේ තත්ත්වය යම් මට්ටමකට ගිලිහි ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ කියන හේතු කාරණා සියල්ලේ එකතුවක් තමයි අපි මේ වෙනකොට අර අභියෝගාත්මක විදිහට පලිබෝධ හානිවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති වෙලා තියෙන්නේ. අපේ ගොයි මහත්තුරු අතින් කරන ක්‍රියාකාරකම් සහ පරිසරයේ පරිසර තත්ත්වය, කාලගුණ දේශගුණ රටාවත් එක්ක තමයි මෙන්න මේ සුළු වශයෙන් ඉන්න කෘමි පලිබෝධකයෝ නැත්නම් අපිට හානි කරන සත්තු වීවගාව තුළ මොන මට්ටමට වැඩි වෙනවද කියලා තීරණය වෙන්නේ ඒ කියන තත්ත්වයන් එක්ක. ඒ නිසා අපට යමෙකුට හිතෙන්න පුළුවන්, දැන් ගොයි මහත්තුරුන්ට හිතෙන්න පුළුවන් දේශගුණයේ කාලගුණයේ අපි කොහොමද පාලනය කරන්න කියලා. ඇත්තටම සමස්ත පරිසරයේ වෙන දේශගුණ කාලගුණ රටාව අපට පාලනය කරන්න බැහැ. නමුත් පලිබෝධ හානි සඳහා ගොඩක් වැදගත් වෙනවා මෙන්න මේ ගොයංගස් අතර තියෙන සුද්‍ර පරිසරය කියන එක. ගොයංගහ වටපිටාවේ තියෙන සුද්‍ර පරිසරය. මෙන්න මේ පරිසරයේ තත්ත්ව පලිබෝධකයට හිතකර වුණොත් තමයි ගොඩක් විට පලිබෝධ ගහණිය වැඩි වෙන්නේ. ඒ නිසා අපිට දේශගුණයේ කාලගුණයේ කියන ලොකු කාරණාව වෙනස් කරන්න බැරි වුණාට මෙන්න මේ සුද්‍ර පරිසරය අපට වෙනස් කරන්න පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන්ම වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට විතරක් බීජ භාවිතා කරන්න ඕන. බිත්තර වී අවශ්‍ය ප්‍රමාණයට විතරයි යොදන්න ඕන. හැකි සෑම අවස්ථාවකම පැල හිටවන්න ඕන. අතින් හෝ පැරෂුට් තාක්ෂණය හෝ යන්ත්‍ර භාවිතයෙන් පැල හොඳින් අතින් පරතරය ඇතුව සිටුවීම කරන්න ඕන. ඒ වගේම යූරියා පොහොර අවශ්‍යතාවය අනුව කඩින් කඩ නිර්දේශය අනුව භාවිතා කරන්න ඕන. විශේෂයෙන් පත්‍ර වර්ණ දර්ශක භාවිතා කළා. මෙන්න මේ කියන කාරණා හරියට කරගෙන යනවනම් අපිට පොදුවේ මේ පලිබෝධ හානි අවම කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ ශේෂ්ත්‍රයේ දැක්කම ගොයි මහතුරුන්ට හොඳින් පැහැදිලි වෙනවා මේකේ සම්පූර්ණම කොලාහකුණ දළඹෝගේ හානියට ලක් වෙලා තියෙනවා. අන්න ඒ නිසා අපි අවධානයෙන් ඉන්න ඕන. මොකද පෙර අත්දැකීම් වලින් විතරක් අපිට කියන්න බෑ මේ තියෙන වෙනස් වීමත් එක්ක යම් යම් ආකාරයක තත්ත්වයන් වැඩි මට්ටමට එනවා. නමුත් අපිට මූලික වශයෙන් හඳුනාගත්තොත් අපිට එතනදී මූලිකව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා මේක පාලනය කර ගැනීම සඳහා. ඊට පස්සේ මේ සත්තු විශේෂයෙන්ම අර යෂෞරා බොන කාණ්ඩේ වගේ වේගෙන් පැතිරෙන්නේ නැහැ, වේගෙන් බෝ වෙන්නේ නැහැ. ඒ නිසා අපට වඩාත් රසායනික නොවන ක්‍රමවේදයන් වලට යන්න තියෙන ඉඩකඩ වඩා වැඩි මේ අවස්ථාවේදී. ඒ නිසා අපි මුලින්ම ගොයි මහත්තුරුන්ට කියන්නේ හැම දිනකම පුළුවන් නම් උදෑසන සහ සවස් කාලේ හැන්දෑ කාලේ ගිහිල්ලා තමන්ගේ ශේෂ්ත්‍රය පරීක්ෂා කරන්න. අවම වශයෙන් දිනක් ඇර දිනක් හෝ අඩුම තරමි දින 3කට වරක්වත් තමන්ගේ කුඹුර හොඳින් බලන්න ඕන. පරීක්ෂා කරන්න ඕන. නියර දිගේ ගිහිල්ලා ජලය තියෙනවද කියලා පමණක් බලන එක නෙමෙයි අපි පරීක්ෂා කිරීම කියන්නේ. අපේ කුඹුර ඇතුළට බැහැලා අපි හොඳට මේ කොළවල පණුව ඉන්නවද, මොන සත්තුද ඉන්නේ, ඒව බලන්න ඕන. එහෙම බලලා මූලික වශයෙන් හඳුනගත්තම අපිට ඒ කොළ කඩලා මේ ආකාරයට ඒ පණුව ඉන්නව නම් ඒ කොළ ටික එකතු කරලා විනාශ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යූරියා පොහොර භාවිතය අවම කරන්න පුළුවන් ඒ අවශ්‍යතාවය අනුව. එහෙම අපිට යාන්ත්‍රික ක්‍රම මගින් අපි
ශ්‍රමය පමණක් යොදලා මේ කාරණය කරගන්න පුළුවන්. මොකද මේක ස්ථානයෙන් ස්ථානයට ඇතිවෙන, විශේෂයෙන්ම සෙවන සහිත ස්ථානයකින් වැඩි යූරියා පොහොර තියෙන, වැඩි සරු බවක් තියෙන තැනකින් තමයි මේක ඉස්සෙල්ලා ආරම්භ වෙන්නේ. අන්න ඒ නිසා ඒ අවස්ථාවේදී අපි හඳුනගත්තොත් අන්නේ කියන ස්ථානේ නැත, ඒ පොඩි කොටසින්ම මේක අපට පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හානිය කොච්චර දුරට ඉදිරියේ ඇති වෙනවද කියලා යම් හානි තක්ෂේරුවක් කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒක විශේෂයෙන් කරගන්න පුළුවන් වෙන්නේ අපි උදෑසන ගිහිල්ලා අතංගුවක් ආධාරයෙන් අපට පුළුවන් සලබේ වල්ලගන්න. මොකද මෙයාගේ සලබේක් තමයි සුහුඹුල් අවස්ථාව. එයා බිත්තර දාලෙන කීටය තමයි මේ විදිහට කොළවල කොටස් කාලා හානි කරන්නේ. අන්න ඒ නිසා අපි ඒ සලබයෝ ඉන්න ප්‍රමාණය බලන්න පුළුවන් උදෑසන ගිහිල්ලා අතංගුවක් ආධාරයෙන් සලබේ වල්ලගෙන. අපිට එතනින් නිගමනයකට එන්න පුළුවන් මෙච්චර සලබයෝ ප්‍රමාණයක් මේ ලියද්දී නැත්තම් මේ කොටසේ ඉන්නවා කියන්නේ ඉදිරි සතිය දෙක තුලදී මේ වගේ දලඹු ගහනයක් නැත්තම් මේ වගේ කීට ගහනයක් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට එතනින් අපි තීරණය කරගන්නවා මේ තත්ත්වයත් එක්ක මෙච්චර හානියක් එන්න පුළුවන් ඉදිරි සති දෙකක තුනක කාලය තුල කාලගුණ රටාව මේ විදියට හැසිරුනොත් මේ ඉන්න දලඹු ගහනයත් එක්ක නැත්තම් මේ ඉන්න කීට ගහනයත් එක්ක අපේ වගාවට මේ ප්‍රමාණික හානියක් වෙන්න පුළුවන් කියලා. අන්න එහෙම අවස්ථාව අනුව තමයි අපිට තීරණය කරන්න වෙන්නේ රසායනික පාලනයකට යන්න අවශ්‍ය වෙනවද කියලා. එතකොට රසායනික පාලනයකට යන්න සිද්ධ වුණොත් එතෙන්දී ඉතාමත්ම වැදගත් නිර්දේශිත රසායනික කෘමිනාශක අතරින් වඩාත්ම ඒ අවස්ථාවට වඩාත් ගැළපෙන වඩාත් උචිත කෘමිනාශකය යොදලා අපි පාලනය කරගන්න ඕන. මොකද නව නිර්දේශිත කෘමිනාශකයන් තියෙනවා ඒ සතා පමණක් මත පමණක් ක්‍රියා කරන. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම අවශ්‍ය කෘමිනාශක ප්‍රමාණය යොදන්න ඕන. මොකද ගොඩක් වෙලාවට අපි නිරීක්ෂණය කරලා තියෙනවා අඩු ටැංකි ප්‍රමාණයක් වගාවට යොදන අවස්ථාව. ඒකෙන් සාර්ථක පාලනයක් වෙන්නේ නැහැ. ඒ නිසා නිර්දේශිත අවශ්‍ය ප්‍රමාණය යොදන්න ඕන. ඒ වගේම එක ස්ථානයක දෙක අපි හඳුනගත්තොත් මේ තත්වය අපි මුළු කුඹරටම කෘෂි රසායන යොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපරාධයක් සහ පරිසරයට හානියක් මිල මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා ඒ ඉන්න ස්ථානයට පමණක් ස්ථානීය වශයෙන් කෘමිනාශක දියර හින්න පුළුවන්. ඒකෙන් අපිට එතනින්ම ඒ තත්වය පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා වගාවක් කරන අවස්ථාවකදී වර්ෂා පෝෂිත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන්ගේ පරිභෝජනයට පමණක් වගා කරන ගොවි මහත්තුරු ඉන්නවා. අන්න ඒ වගේ ගොවි මහත්තුරුන්ට අපි විශේෂයෙන් අවධාරණය කරන්නේ රසායනික කෘමිනාශක වලට යන්නේ නැතුව පුළුවන් හැකි සෑම අවස්ථාවකම රසායනික නොවන ක්‍රමවේදයන් වලට යන්න උත්සාහකරනද. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එහිදී අපට ශාකසාර විදියට ගොඩක් සාර්ථකව අපිට කොහොඹ නිස්සාරකය ජලීය ද්‍රාවණයක් කොහොඹ ඇටවලින් සකස් කරගෙන අපට ඒක පැය 24ක කාලයක් පල් වෙන්න තියලා ඊළඟ දවසේ අපට යොදන්න පුළුවන්. මේකට අපිට සබන් දියර සබන් කුඩු සුළු ප්‍රමාණයක් සහ සුදු ලුණු වගේ ද්‍රව්‍යයක් එකතු කරගන්නත් පුළුවන්. ඒ තුලින් අපට පුළුවන් මේක හොඳ මට්ටමකට පාලනය කරගන්න.